මේ වීඩියෝෙන් අපි අද කතා කරන්න යන්නේ ටු බෝල් එක ගැන. ඒ ගණන් හැඩතල සහ මෝස්තර අනුව වෙනස් වෙනවා. මේ ස්වභාවික පොල් කට්ටේ එක තීරුවක් ඉවත් කරලා තියෙනවා. අයිබෝවන් දේශීය හස්තකර්මාන්ත ජාත්‍යන්තරයට ගෙන යාමේ ව්‍යායාමය පොකෝසේ. මේ වීඩියෝෙන් අපි අද කතා කරන්න යන්නේ ජාත්‍යන්තර වෙළඳපොලේ මහත් ඉල්ලුමක් ඇති පොල්කටුවෙන් නිර්මාණය කරන පොල්කටු බෝල් එක. බොහෝ රටවල මේ භාවිතයට ගන්නේ උදෑසන ආහාරය සඳහා විවිධ සුප් වර්ග පානය කිරීම සඳහා තමයි විශේෂයෙන් මේක භාවිතයට ගන්න. එම පොල්කටු බෝල් එකේ මිල ගණන් එම පොල්කටට යොදන හැඩතල සහ මෝස්තර අනුව වෙනස් වෙනවා. ඉතින් දැන් අපි එම පොල් කටු බෝලයක් හදන්න විශේෂයෙන් යොදා ගන්න පොල් ගෙඩිය ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරමු. එතකොට මෙම පොල් කටු බෝලය රඳවා ගැනීම කියන්නේ නොපරණ විදිහට භාවිතයට ගන්න පුළුවන් විදිහට මෙන්න මෙවැනි පොල් ගෙඩියක් තමයි නිර්මාණය යොදා ගන්න. නොපරණ විදිහට පට්ටල් වෙන්න නම් යටපැත්ත පැතිලිය විය යුතුයි. ප්‍රථමයෙන් මෙම ඇති කොහුසා කෙඳ ඉවත් කරගන්න. කොහුසා කෙඳ ඉවත් කිරීමට ග්‍රයින්ඩරේට මෙන්න මේ වගේ වයර් බැස්සකට සමාන එකක් තමයි මේ තියෙන්නේ. මේක යොදාගෙන තමයි මේ කොහු සහ කෙඳ ඉවත් කරන්නේ. දැන් මෙහි කොහු ඉවත් කරගෙන තියෙන කොහු සහ කෙඳ එහෙසේ ඉවත් කරගන්නේ මේ මැද රටාවක් යෙදීම සඳහා. සාමාන්‍යයෙන් ජාතන්ත්‍ර වෙළඳපොලේ මෙම පොල්කටු බෝල් එක උස සෙන්ටිමීටර 6.5ක් වෙනවා. මේ පොල් ගෙඩිය සෙන්ටිමීටර 6.5කට ලකුණු කරගන්න ඕනේ කපා ගන්න ඉස්සෙල්ලා. පිටිහෙට ලකුණු කරගන්න. 6.5ක් තමයි මෙතනින්ද මෙතනට උස. මෙන්න මේ ග්‍රයින්ඩරෙන් කපන්නත් පුළුවන්. එහෙම නැතුණොත් ඇක්ෂන් බ්ලේඩ් එක වෙතලා මේ කීයෙන් කපන්නත් පුළුවන්. වඩාත් පහසුවෙන් කපන්න පුළුවන් ග්‍රයින්ඩර් එකෙන්. මේකේ මෙන්න මේ ස්වභාවික පොල් කට්ටේ තීරුවක් ඉදිරි කරන්න යන්නේ. එතකොට දෙපැත්තෙන් ගාලා එවත් කරන්න යන්නේ. ඒ සඳහා අපි මේක ඉස්සලාම මෙන්න මෙවැනි විදිහට සඳහන් කරගන්න ඕනේ. කියන්නේ මාප් කරගන්න ඕනේ. එතකොට මේ ඉරේ උඩ අපි ගන්නවා. ආවා මෙන්න මේ පොල් කට්ටේ ස්වභාවික මේ කොටස ඉදිරි කරන්න. සලකුණු කරගත්ත මෙම ඉර හැක්සෝ බ්ලේඩ් එකෙන් අපි මේක නැවත වරක් ඇඳගෙන තියෙනවා. ඒ මේක ග්‍රයින්ඩ් කරන්න ඒ කියන්නේ පිරිමදින්න පහසු වෙන්න. මේ ස්වභාවික පොල් කට්ටේ එක තීරුවක් ඉවත් කරලා තියෙනවා. එතකොට මේ තියෙන ස්වභාවික විදිය මේ පිටිපස්සට ආය තීරුවක් ඉවත් කරලා තියෙනවා. මෙන්න මෙවැනි වූ රටා භූමියෙන් මේ මවන්න පුළුවන්. මෙම පොල් කට්ට පොලිස් කරන විදිය ඉහතින් ඇති ලින්ක් එක ක්ලික් කිරීමෙන් නරඹිය හැකියි.